දෙකයි ගානකට විතර මෙහිම ලේමනකොඩ ප්‍රදේශයේ පාලම ගාව නේද පාලම ගාව ලකි ස්ටාර් කියන ලකි ස්ටෝස් කියන මේ කඩේකට ගිහිල්ලා මෙහිම පුද්ගලයන් පිරිසක් මගේ නමට තියෙන ඩිෆෙන්ඩර් රතයකින් පුද්ගලෙක් පැහැරගත්තා කියන කතා බහක් යනවා ඇතර මේ ඩිෆෙන්ඩර් රතය මගේ නමට තියෙන මට ආයේ ඩිෆෙන්ඩර් රතය ගිහිල්ලා තියෙන ඇතර මගේ විදිහට වැඩ කරන පුද්ගලයෝ පිරිසක් ඇත්තරම එතන කතාව පිටිපස්සේ ඒ කතාවේට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේකයි වෙලා තියෙන්නේ පිටකොටුව දෙවන හරස් වීදියේ කඩසාප්පුවක් කරගෙන යන දෙවන හරස් වීදියේ පදික වෙලින්දේ ඇත්තරම දෙවන හරස් වීදියේ පදික වෙලින්දන්ගේ සංගමයේ සභාපති ඇතුළුවේ සම්පූර්ණයෙන් මෙතන පදික වෙලින්ද 400කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මාත් එක්ක අහු වෙලා මගේ ඡන්ද ව්‍යාපාරයේ වගේ කාලෙම මාත් එක්ක අහුලා වැඩ කරපු දවිය මට සහයෝගය දක්වපු දවිය එතන හැමෝම මාත් එක්ක අහුලා වැඩ කරන කට්ටිය ඉතින් එතන ඒ උදවි ඔක්කොම මගේ මේ ඉන්න මේ මෙතන වැඩ කරන කට්ටියගේ ඔක්කොම මිතුරෝ. ඉතින් මම හිටියේ 150 වෙනි සංවත්සරයේ තිබ්බා ඊයේ කොළඹ මහනගර සභාවේ මම ජනාධිපතිතුම සහභාගී වෙච්ච සංවත්සරයේ හිටියේ. ඉන්නකොට මෙතන මම මගේ ශාන්පුරුෂයයි මගේ කිහිප දෙනෙක් එක්ක එතන වැඩසටහන ඉන්නකොට මෙතනට ඇවිල්ලා අර පුද්ගලයා මේ කොහොමරි ඇවිල්ලා මෙතන ඉන්න මගේ ආරක්ෂකයන් සහ උදවියට කියලා ඇවිල්ලා තිබ්බා කියලා තිබ්බා කුංචි අවුරුදු 12 ගෑනු දරුවයි අවුරුදු 4 පිරිමි දරුවයි අරගෙන ඇවිල්ලා මේ වැල්ලන්තිගේ පොලිසියට ඊට කලින් දවසේ රෑ කාන්තමුගේ බිරිඳව පුද්ගලෙ පැහැරගෙන ගිහිල්ලා තියෙනවා තව වෙනකම් මුකුත් යුක්තියක් ඉෂ්ට වුණේ නැහැ එහෙනම් මේ මොකද කරන්නේ දැදනුත් මේ පොලිසියට ගිහිල්ලා ආවේ එතකොට පොලිසිය එන්නේ කිනා ගෑණි ගියා නම් අපිට කරන්න දෙයක් නැහැ කියලා ඔන්න ඔය වචන ටික තමයි කියලා තියෙන්නේ ඒක තමු බලා ගන්න දෙයක් කියලා කියලා තිනු මොකද මේකට කරන්න කියලා කිව්වම මගේ ඩිෆෙන්ඩර් රතේ මෙහෙ නවත්තලා තිබ්බේ ඒගොල්ලන් ඩිෆෙන්ඩර් රතෙන් හරි මේ දුව දන්නවද කියලා කියලා තිබ්බ දුව දැකලා තියෙනවා ඉනිච්ච කෙනාව ඉතින් ඒ නිසා දුව පෙන්නන්න කියලා දුව වැඩ කරන තැනක් දන්නවා කියලා කියපු නිසා මේගොල්ලන් ගිහිල්ලා ඒ පුද්ගලයා පෙන්නන්න කියලා තමයි අරගෙන ගින් දෙන්නේ ඊට පස්සේ කොමාරී ඒ පුද්ගලයාව කතා කරන්න ඕනේ කිව්වම ඒ පුද්ගලයා කියලා තිනවා මේ එළියට එන්න බෑ කියලා. ඊට පස්සේ නෑලියට පොඩ්ඩක් ගිහලා කතා කරමු කියලා ඊට පස්සේ ස්වාමි පුරුෂයයි දුවයි දෙන්න තමයි පෙන්නලා තියෙන්නේ පුද්ගලයා. ඊට පස්සේ එතන මහල CCTV වල තියෙනවා මේ එන්න කිව්වම එන්න බෑ කිව්වම බෙල්ලෙන් අරගෙන ගිහින් තියෙනවා එළියට. එළියට අරගෙන ගිහිල්ලා කොහොම හරි මෙතෙන්ට අරගෙන ඇවිල්ලා කිසිම මුකුත් ඔය කී පහර දුන්නාම මේව කිව්වට එහෙම किसी दया पेला नहीं हेम उना खरे मौका दिन संपूर्ण बोल कथा खेल इसे एलियट गिहिला मे बिरीदवत या नवर्त गिट खावत अरे दें खाताव प्रकाश या पुलिस गीलती है ना एक पुतकल ये रह खेलती है मे खेलती ना वचने खरी कि वो थो एक स्वाम पुरुष गावे मैं सिद्ध खान मे सह मे පුද්ගල ස්වාම පුරුෂ මරණා කියලා. ඒ බයිට තමයි දැන් ඒ කාන්තාව කිසි කරදරයක් නැතුව දුවයි පුතයි කිසි කරදරයක් නැතුව ඉන්නවා. මේ එහෙම කියලා තිනවා ඒ මේ 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 අනික් පුරුෂයා. ඒ කොහොම හරි ඒ පුද්ගලයා ඒ විදිහට කතා කරලා දැන් ඊට පස්සේ ඊයේ මේ මෙතනට ආවා. ඒ කාන්තාව හිටියා, ළමයි දෙන්න හිටියා, අනික් පුරුෂයා හිටියා, ඇත්ත ස්වාම පුරුෂයා හිටියා. මම ඒ පාර කොරම කතා කරලා ඉවර වෙලා මෙතන විස්තර කතාන්දරේ විසඳලා මේ ඇත්ත ස්වාම පුරුෂයත් එක්ක කාන්තාව එතන මෙතන ස්වාම පුරුෂය ඇඬුවා හොඳටම මේ අනිත් පුරුෂයාට මම කිව්වා ඔයාගේ රස්සාව හදිස්සියවත් එතනදී මේ සිද්ධි දැනගෙන ඉවර නැතිනම් මම රස්සාවකුත් තෝරලා දෙන්නම් වාට කියලා ඔක්කොම කතා කරලා මෙතනින් ගියාට පස්සේ තමයි මේ පුද්ගලයා ගිහින් මේ පොලිසියට කම්ප්ලේන්ට් කළ ඉවරලා ස්පීඩ්ලුත් නැතිලා තියෙන්නේ ඊට පස්සේ මම පොලිසියට ගිහිල්ලා මගේ මෙතන මේ සම්සිද්ධියට සම්බන්ධ පුද්ගලයෝ ඔක්කොම බාර දුන්නා මගේ මම්මයි ගිහිල්ලා බාර දුන්නේ ඩිෆෙන්ඩර් රතයත් බාර දුන්නා ඊට පස්සේ අද අර කාන්තාවත් මම මුණ ගැහිලි වල වෙලায় කාන්තාව මට සම්පූර්ණ වෙච්ච විස්තරය කිව්වා අර පුද්ගලයා කොහොමද ඒ කාන්තාවට තර්ජනය කරේ ඒ පුද්ගලයා කොහොමද ඒ කාන්තාව බය කරේ කියලා දැන් වැඩේ තියෙන්නේ මේ පිට මිනිස්සෙක් නිසා අන්තිමට ඒ දරුව දෙන්න දැන් හොඳටම අන්න දරුව දෙන්නගේ තාත්තාවත් දැන් මේ සිද්ධියට සම මේ අහුවෙලා දැන් ඒ තාත්තා රිමන්ඩ් බාරයට පත් වුණේ දරුව හොඳටම අන්නවා තාත්තා නැතුව ඉතින් අන්තිමට මේ හොදක් කරන්න ගිල්ලිවර වෙලා මේ වෙච්ච දේ
මට ප්‍රශ්න නැහැ මොකද මම මේ පවුලක් එකතු කරන්න ගිහලා මට මේ දේව සිද්ධ වුණේ මම කොහොමත් මේ කෙලිම යහපාලට එළියට බැස්ස කෙනෙක් ඒද මට මම අවංකවම එළියට මේ ඇත්ත ඇත්ත වෙනුවෙන් කතා කරන කෙනෙක් නිසා මම අද ඔක්කොම දේවල් කටේ උගිල බාර දුන්නේ මගේ වාහනේත් බාර දුන්නේ මගේ නමට වාහනේ තියෙන අනිත් එක හොර වැඩක් කරනවා නම් කාටරි ගහනවා මම මේ මගේ ඇත්ත මගේ නමට තියෙන වාහනයක් බාර ගිහිල්ලා කට්ටියත් එක්ක යවන්නේ නැහැ මම යව්වෙත් නැහැ මේ ළමයි මිත් ඔක්කොම කට්ටිය යාළු ඔක්කොම කට්ටිය අර යාළු කමට මේගොල්ලෝ මගෙන් අහන්නේ තු මේ වාහනේ අරන් ගින් තියෙන්නේ මම දැක්ක නොයිකුත් මාධ්‍ය මාර්ගයෙන් මොනකුත් විදිය මඩ ගහන්නේ මාධ්‍ය කාටද ඇයිද කියලා මුළු රටම දන්නවා ඒ මාධ්‍ය මාත් එක්ක මේ මගේ තාත්තා කේස් එකේ ඉන්න මිනිමරුවන්ට මිනිමරුවන් සැකකරුවන්ට අදාළ මාධ්‍ය ඉතින් ඒවට මම ගණන් ගන්නේ නැහැ ඒගොල්ලන් මට ඇඟිල්ල දික් කරනකොට කලින් බලන්න ඕනේ මගේ තාත්තගේ ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා මගේ තාත්තගේ ඒ චෝදනා වලින් ගැලවෙන්නේ කොහොමද කියලා තාත්තගේ මිනිම මිනි මරලා දූෂණය කරලා ඒ වලින් කොහොමද ගැලවෙන්නේ කියලා ඒ කෙසේ හෝ වේවා අන්තිමට උනේ ඉතින් ඇත්තටම අර අහිංසක දරුපවුලක් අනාථ වෙච්ච එක තමයි සහ කාන්තාවක් තනිකරම වැරදි මාර්ගයට වැටිච්ච එක කොහොම හරි මේ මම කියන්න තියෙන්නේ මේ කොහෙවත් වැරදි කරපු පුද්ගලයා හුඹන්න ලෑස්ති වෙන්න එපා නිකන් මාධ්‍ය මොකද ඒ පුද්ගලයා තනිකර වැරද්ද කරේ ඔහුගේ බිරිඳ අවුරුදු 8ක් තිස්සේ පිටරටේ ඉන්නේ ඔහුට අවුරුදු 7ක හෝ 8ක දියණියක් ඉන්නවා ඒ ඔහුත් කසාද බඳපු පුද්ගලෙක් තවත් පවුලක් කඩන්න උත්සාහ කරේ ඒක තමයි මට කියන්නේ මම සම්පූර්ණ විස්තර ඔක්කොම ඊය දැනගත්තා ඔය කට්ටියක් තමයි ඔය මෙතන මේ ගෙත් මේ ස්ටාෆ් එකේම ඉන්න කට්ටිය තමයි කියන පුතුමාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ඔය එයාගේ අර මේ පුද්ගල මේ බිරිඳගේ සැමියා එතකොට යාළුවගේ පුතුමගේ දැනන් හිටියද පුතුමගේ වාහනේ පාවිච්චි කරන්න ඕන නැහැ මම මෙතනට ආවෙන් පස්සේ තමයි දැනගත්තේ ඊට පස්සේ පුතුමියා මම දැනගෙන හිටියද දන්නේ නැහැ නේ හා ඊට පස්සේ දැන් එහෙම අරන් ආවට පස්සේ පුතුමිය දන්නවා එතකොට ඕන් වරදක් කරේ කියලා मेतन प्रश्न कटंदर पटांगे पास मम महाजन दिन कोहर गणीम कर मम दगे डिफेंडर अरगिन ඊට පස්සේ මම එවලේ ගෙදර ගිහිල්ලා මගේ හස්බන්ඩ් එක කතා කරලා ඔක්කොම අර DIG ලා IG ලා ඔක්කොම කතා කරලා කියනකොට මගේ ඩිෆෙන්ඩරේ අරන් ගිහලා තියෙනවා. එවලේ මගේ ළමයි ටික ඔක්කොම මං මේ ගියපු ළමයි ටික එකිනෙකේනා කතා බහ කරනකොට ඔක්කොම ෆෝන් ඕෆ් කරගෙන ඒ බය වෙලා හැමදෙර. ඊපස්සේ අද තමයි කතා කරලා ඔක්කොම කට්ටිය එක්කන් කරලා මගේ බය වෙන්න එපා. කරන්න දෙයක් නැහැ. ඔක්කොම කට්ටිය එකසේ බාර වෙන්න කියලා. අද තමයි විස්තරي ඔක්කොම කතා කරගෙන මේව කරේ. මම ඉතින් මොනවා කරන්නද මම කතා කරලා විසඳු බා ප්‍රශ්න. කොහොමද ඔබතුමිය ඉස්සේ මොකද මේ යොගුත්ලේ කටයුත්තේ සඳහන් වෙන වෙන දෙයක් මගේ ඔබතුමිය අහන්නේ මොනවද ඔබතුමිය කරේ කියලා මම ඉතින් ඇහුවා මොකද්ද කරේ මොකද්ද උනේ ඇව කරපු දේ වැරදි නේද මේ දෙන්නා මේ ඔයා වැරදි නේද මේ මේ පවුලක් හඩපෙ කියලා එච්චරයි ඊට පස්සේ මේ ඔබතුමිය සඳහන් කිරීමක් කරාද මොනාල් පොලිසියට ගියේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න නැත්තම් නේ මම ඇහුවා පොලිසිය මොකද්ද කරේ කියලා වැල්ලම් පිටියේ පොලිසියෙන්. එතකොට කිව්වා පොලිසියෙන් කිසිම දෙයක් කරේ නැහැ කියලා සැමියා කිව්වා. ඒපාර මං කිව්වා ඉතින් පොලිසියෙන් කරන්නේ නැත්නම් මේක ගොඩින් බේර ගන්න. මොකද ලැජ්ජයි ගෑනු කෙනෙක්ට. අර විශේෂයෙන් අර ගෑනු ළමයට ලැජ්ජයි. මොකද තව ඉස්සරහට වැඩි විදිහටපත් වෙන්න ගෑනු මේ මම පවුල් ප්‍රශ්න පොලිසිය වලට කිව්වා තව තව මේක දිග්ගැස්සෙනවා. ඒ නිසා මේක මෙතනින් විසඳ ගන්න කියලා. ඔව් විසීට කලින් දවසේ රැ කතා කළා ඊළඟ දවසේ ඒගොල්ලන් කියපු විදිහට පොලිසිය කියලා තියෙන්නේ මේ හරි කැත විදිහට කතා කරලා තියෙන අර සැමියාට ඒ නිසා මම කො මෙතනින් බේරෙන්න ගේවල් වලට යන්නේ කියලා මම උඹලන් ගිහලා කතා කරන්නේ නැහැ මිනිස්සුන්ට අනිකේ තමයි මම ලෝයි කියන ඉන්නේ මම කිව්වේ නැහැ යාට මම එයාට එමක ඇත්තටම කිව්වේ නැහැ මම එයාට කිව්වා මම කිව්වා මෙයා මට හොඳට වැඩ කරපු කෙනෙක් කියලා කිව්වා ඒක ඇත්තටම මට ඇත්තටම ගොඩක් වැඩ කරපු කෙනෙක් එයාට මම එහෙම එකක් කිව්වේ නැහැ මම නීති දන්නවා අර මේ කතන්දර ටිකක් මම එයාට කිව්වේ නැහැ යාව ගෙනල්ලා මෙතනට අහන්න ඕනේ කැත්තරම දැන් උතුමිය මහජන නිවේදනයේ හැටියට
ඉතාම සත්භාවයෙන් ක්‍රය කළ තියෙන්නේ මේ වගේ පහුල ආරවුලක් නිරාකරණය කරන ඉතාම සත්භාවයෙන් මහජන නියෝජිතයෙක් හැටියට කටයුතු කළ තියෙන්නේ මේ ප්‍රකාශ කරනකොට එතකොට ඒ අවස්ථාවේදී දැන් මෙහෙම ගිහිල්ලා පුද්ගලෙක්ව පැහැර ගැනීම සහ ඒ ආකාරයෙන් අඩු වෙසින් වගේ එකක් ඔබතුමිය කොහොමද අනුමත කරන්නේ ඒක අනුමත කරන්නේ ඇත්තටම අනුමත කරන්නේ නැහැ මෙතන වෙලා තියෙන මම ඇත්ත කියන්නම් මෙතන අර සැමියා මෙතන අනිත් ළමයි එක්ක හරි යාළුවෝ. එයා මට කියන්න කලින් මෙතන අනිත් අයට කියලා. ඒගොල්ලන් යාළුවකමට ගිහිල්ලා මෙතන අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්ත කතන්දරේ ඒක. මම මෙතන ඒවල හිටියේ නැහැ. මං ඒ නිසා තමයි මේ ළමයි ටික ඔක්කොම අද බාර දුන්නේ. මොකද මේ පිළිගන්න විදියට පුද්ගලික ප්‍රශ්න නිසා ඔය කියන කණ්ඩායම ගිහිල්ලා අපි හිතුවොත් එම් කාවරි මරලා දැම්මොත් එම් ඒක මං ඒක පිළිගන්නේ නැහැ. මං ඒ නිසා තමයි අද ඔක්කොම මං ඒක පිළිගන්නේ නැති නිසා තමයි අද ඔක්කොම නීති යන්ත්‍රේ ගරුක මම්ම ගිහිල්ලා ළමයි ටික බාර දුන්නේ අද. නමුත් අද දවල් වෙනකොට පොලිසිය ප්‍රකාශ කරා කවුරුත් ඇවිල්ලා තියෙනවා මේ ළමයි ඔක්කොම අද බයට මට බයට මම සැරක මම තරහයයි මට තරහයයි කියන බයට තමයි මං අද ඒ ළමයි ඔක්කොම මම කෑ ගහයි කියන බයට තමයි අද ඇත්තට මේගොල්ලෝ පිළිගන්න කියලා වැරද්දක් කරේ කියලා මං බණී කියලා බයට තමයි අද කවුරුත් එළියට එන්නේ නැතුව ඉතින් මං ඉපරුවා මේ බය වෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලන් එළියට එන්න මම මම බග් බග් කීම හරි බාර ගන්න යන්න එළියට ඇතුළට බාර වෙන්න කියලා ඒ පස්සම කට්ටිය ආවේ අමින ප්‍රියංග අමරසිංහ කලායකිනෝ ප්‍රකාශය අපි දැක්කේ නැහැ ඊනම් කිසිම මාධ්‍යක වාර්තා වුණා. ඔව් ඔබ ඔබගේ මාධ්‍යද ඔබ හිරු වෙන්නේ නැතිනේ. එතකොට කිසිම මාධ්‍යක මේක ලයිව් ගියේ නැහැ කිසිම නිවුස් එකක් ගියේ නැහැ. එතකොට මේ ප්‍රකාශය කොයි මාධ්‍යෙන්ද ප්‍රචාරය වුණේ? එතකොට එහෙම මාධ්‍යකින් යම් ප්‍රකාශයක් ප්‍රචාරය නොවන ප්‍රකාශයක් අරගෙන ਉਹ ප්‍රකාශ කරාය කියලා ප්‍රකාශ කරනවා නම් ඒ මාධ්‍ය ආයතනයට ඒ පුද්ගලයාට දෙකටම විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්න රටා පොලිස් ප්‍රකාශන තුමා සඳහන් කරන පොලිසිය දෙකරු පැමිණිල්ල අනුව ඔබතුමිය ඒ පුද්ගලයාට මේ අවධනය කරා සහ පහර දීමක් කරා අනිත් පුද්ගලයා විසින් කියලා ඒ ඔහුගේ පැමිණිල්ල තියනවා කියන පොලිස් ප්‍රකාශන තුමා සඳහන් කරා ඒක ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක්ට ඕනම ආකාරයක පැමිණිල්ලක් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ දැන් අන්තිතුමේ පැහැදිලි කරා මෙතන සිද්ධ වෙලා තියෙන ඇත්ත තත්පේ එතකොට මේ පැමිණිලි කාර්යය කරලා තියෙන පැමිණිල්ල සත්‍යද මේ සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්ත්වය මොකක්ද සහ මේ කියන පැමිණිලිකාරයා විසින් මේ කියන මේ අනික් කාන්තාව ඊට කලින් දවස් පැහැර ගැනීමක් කරලා තියෙනවද ඒ සම්බන්ධයෙන් ඇත්තරම මොකද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබුණා වැල්ලම්පිටිය පොලිසියට ලිප් පැමිණිල්ලක් කරලා තිබුණා විශේෂ වෙනදක් අහන්න දැන් ගබලක් කියනවාද ඒ උගරේ අසත්‍ය ප්‍රකාශයක් කියලා නෑ ඉතින් ඔබට කිසිම මෙතන වෙච්ච සිදුවීම් ඔක්කොම මමයි මෙතන හිටපු සැමිය දැන් සැමියත් එළියට එයිනේ බිරිඳත් දැන් හිටානින්ද කතා කරයිනේ ඒතර ඔක්කොම දැනගන්න පුළුවන් නේ ඉතින් අප මෙතන හිටියේ සැමියා බින්ද වෙන මොකුත් පොඩි ළමයි දෙන්නෙක් ඉන්නනේ ඔවුන්ට කතා කරනවා පොඩි ළමයි බොරු කියන්නේ නැහනේ ඒ පොඩි ළමයා මෙතන ඉඳගෙන වෙච්ච සිදුවීම් හැමදේම කතා කරා කිව්වා ඉතින් ඒ ළමයා කියනවා අම්මා මෙතන කතා කරපු ඒවා ඒ මිනිහා කතා කරපු ඒවා තාත්තා කියපු දේවල් ඒ ඔක්කොම කතා කරා ඒතර කතා දැනගන්න පුළුවන් නේ කරලාදී වහන් දුන්නා නම් එහෙම දෙයක් වෙලා නැහැ මොකද ඔය කියන පුද්ගලයා අධිකරණයත් මං තනේ පොලිසිය විසින් අධිකරණය පරීක්ෂණය කරනවා කියලා කියද අදාළ අවස්ථාවේ සීසීටීවී දර්ශන හරි කාර්යාල ඇතුළේ සීසීටීවී දර්ශන අපි පොලිසියෙන් ඉන්නේ අපි අපෙන් ඒ සම්බන්ධ නැහැ දැන් මේ අපෙන් ඉල්ලීමක්වත් අපි ඒක ලබා දෙන්න පුළුවන් අපිට මම මාධ්‍යලිකුත් කරන්න පුළුවන් මොකද මාධ්‍යලිකුත් මේ නඩුවට නඩුවේ විමර්ශනයට භාජනය වෙලා තියෙන කාරණාවක් ඉඳලා අර හැම දෙයක්ම මාධ්‍යර දීලා කටයුතු කරන්න යන්නේ නැහැ අපි කිව්වා අපි ගාව සීසීටීවී තියෙනවා අවශ්‍ය නම් අපි ඒව ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න හිතරයි අනිත් එක ඉතින් මේකයි ඔබතුමාලගේ මේ විශේෂයෙන්ම ඔබතුමාලගේ මාධ්‍ය ආයතනයට ලොකු ඉඳලා ලොකු එනවා ගැම්මක් ඔය වගේ පොඩි සීන් පොඩි දුකක් හරි දෙයක් අල්ලගෙන මාව එක්ස්පෝස් කරන්න ඔය මොකක් හරි කවුරු හරි කෙනෙක්ට කීයක් හරි දීලා හරි කමක් නැහැ දන්නේ නැද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර එක්ස්පෝස් කරන්න මොකද හිරුනේ ඊට ප්‍රශ්නයක් නැහැ ඉතින් දන්නේ නැද කීයක් හරි දීලා හරි කාට හරි කියන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගැහුවා කියලා ඊට කලින් ඔය මාව එක්ස්පෝස් කරන්න කලින් ඔබතුමාගේ අයිතිකාරයට කියන්න ඔබතුමාගේ අයිතිකාරයාගේ මල්ලිට කියන්න කියලා අවුරුදු 16 කවුද මන් දන්නේ ගෑනු දරුවෙක්ව දූෂණය කරලා ඊට පස්සේ නඩු අයින් කරගත්ත මොකද ඒක කියන්නේ ඒක එක්ස්පෝස් කරන්න කියන්නේ බාත් ලක්ෂ්මී ප්‍රේමචන්ද්‍ර මහදවල් අර පාර්ලිමේන්තුවේ සිය ගණන් බලන් ඉඳි වෙඩි තිබ්බලා තිබ්බ කිව්වනේ අනේ ඒක එක්ස්පෝස් කරන්න කියන්නේ දීනේ ඒව කරන්න කියන්නේ මං හිතන්නේ ඒක තමයි මිනිස්සුන් වැදගත් සෝතම එක ප්‍රශ්නයක් මම දුන්නේ දැන් ඔබතුමේ හිතන්නේ නැත්නම් මේක මේ ඇත්තටම මේ බලපියුතු දේශපාලනඥයෙක්ට මේක දැනගත්ත ගමන් මේ වගේ ප්‍රශ්නයක් පොලිස් ළමා හා කාන්තාකාරයන් සිකට කර ප්‍රමිලි කළා ඒගොල්ලන් විසඳන දෙනවා දැන් ඔබතුමේ නඩුකාර හැටියට කටයුතු කරලා මම නඩුකාරයෙක් හැටියට ඒ වෙලාවේ කරන් තිබ්බේ දැන් ඔබ හිතන්නේ ළමා හා කාන්තාකාරයන්ට ඒ වෙලාවේ කතා ගන්න ඕක දවස් දෙක තුනක් යනකම් ඔබ දන්නවා ළමා හා කාන්තාකාරයන්ට මේ වෙලාවේ ඉන්නේ අනික මහත්මයා ළමා හා කාන්තාකාරයන්ට ප්‍රමිලිලක් කරන්න ඕනේ ළමයින් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ ගෑනු කෙනා පිළිමයක් පස්සේ එක ගිල්ල තියෙනවා
අනියම් සම්බන්ධය තිබිලි ඉවර වෙලා ඊට පස්සේ ගිහින් ඊට පස්සේ මම එයා මෙයාට ළමයි දෙන්න මතක් වෙලා ආයෙ එන්න උනායින් පස්සේ මේ මනුස්සය එන්න දීලා නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතර ඒක පැහැර ගැනීම. ඒ අනිවාර්යෙන් අයික අයිතුරු අඳවා ගැනීම පැහැර ගැනීම. අයිතුරු අඳවා ගැනීම. මොකද කැමැත්තෙන් ගියාට සම්මස්තාවකේ තමන්ගේ හිත වෙනස් කරලා යන්න හදනවනම් ඒකට අවස්ථාව දෙන්නේ නැත්නම් ඒකත් පැහැර ගැනීමක් වෙන්නේ.